ලංකාවේ 67 දශකයේත් වර්තමානයේ වගේම නමගිය අපරාධකාරයන් ජීවත් වුණා. ඇතැමිට ඔවුන් අපරාධකරුවන් බවට පත් වුණේ සමාජයේම වරදින්. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ එකල රටේම නමරැඳු එවැනි චරිත කිහිපයක් පිළිබඳව. පොළොන්නරුවේ පොඩි විජය. 1956 පෙබරවාරි 23 වෙනිදා ජයන්තිපුර තඹලවැව ගමේ ඉපදුණු එච්.එම්. විජේසිංහ පසු කාලයේදී පොළොන්නරුවේ පොඩි විජය බවට පත් වුණා. 4 පන්තිය දක්වා ඔහු අධ්‍යාපනය ලැබුවා. පසුව ගොවිතැන හා කුලී වැඩ කළා. ඔය අතරේදී පොඩි විජේ වැඩපොලේ මුදලාලිගේ මුදල් සොරාගෙන පලා යනවා. මේ සිද්ධිය පොඩි විජේගේ හොරකම් වල ආරම්භයේ සිදුණු එක් අවස්ථාවක්. ඉන්පසු ගමේ තවත් දෙතුන් දිනක් සමග එක්ව හොරකම් කිරීමට පටන් ගත්තා. ඔය අතරේදී අවස්ථා කිහිපයකදීම පොලිසියට කොටු වුණා. ඇප ලබා නැවත පැමිණි පසුවද සුපුරුදු පරිදි මංකොල්ල කමින් කල්ගත කළා. පොඩි විජේගේ හොරකම් නිසා ඔහුගේ හතුරන්ද එන්න එන්නම වැඩි වුණා. ඔහුගේ බිරිඳ සමග ජීවත් වූ නිවසද කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කළා. පොඩි විජේ ඇතුළු කණ්ඩායමේ මුල්ම ඝාතනය ලෙස ජයන්තිපුර වෙළඳසැලකදී එක්කයි කපා කොටා ඝාතනය කළා. පොඩි විජේව ඇල්ලීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා තිබුණා. පොඩි විජේගේ කරදර ඉවසා ගැනීමට නොහැකි ගම්මාසින්ද පොලිසියට ඔත්තු ලබා දුන්නා. තමන්ට විරුද්ධව කටයුතු කරන අයගෙන් පළිගැනීමට මාන බලමින් සිටි පොඩි විජේ 1982 එකම පවුලේ 4 දෙනෙක් ඝාතනය කළා. ඔවුන්ද කුඩා කාලයේදී පොඩි විජේ ළඟින්ම ඇසුරු කළ අසල්වාසීන්. මේ විදිහට මුළු තඹලවැවම භීතියට පත් කරමින් මංකොල්ල කමින් මිනිමෙරූ පොඩි විජේ 1982 අගභාගයේ එක්තරා දිනක හිසට එල්ල කළ පොරෝපාරකින් මරණයට පත් වුණා. නිතරම තුවක්කුවක් අත දරාගෙන සිටි පොඩි විජේ පෝණියෙක්ගේ පිටේ නැඟ ගමේ කරන් ගැසූ බව සඳහන් වෙනවා. ඒ වගේම ඔහු සොරාගත් ධනය දුප්පතුන්ට බෙදා දුන් බවත් කියනවා. මරුසිරා. දේද්දුව ජයතුංගලාගේ සිරිපාල හෙවත් මරුසිරාට මරණ දඬුවම ලබා දෙන්නේ 1975 අගෝස්තු 5 වෙනිදා බෝගම්බර බන්දනාගාරයේදී. ඔහුට එල්ලුණු චෝදනාව මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීම. සිරිපාල ඉපදෙන්නේ 1948 කොළඹ පන්නිපිටිය ප්‍රදේශයේ. සිරිපාල එක්තරා අවස්ථාවක පාසලේදී තවත් ළමයෙකුට බේඩ් තලයකින් කපා තුවාල සිදු කළා. මේ බව ගෙදරට ආරංචි වුණු පසු සිරිපාලගේ අයියා සිරිපාලව ගහක බැඳ දඬුවම් දුන්නා. අයියාගේ දඬුවමෙන් කෝපයට පස් සිරිපාල ගස කපා ගේ උඩට පෙරලා දමනවා. ඉන්පසු අනුරාධපුර සාලීපුරට පලා ගියා. ඒ වන විට සිරිපාලගේ තාත්තා සාලීපුර වැඩිහිටි නිවාසයේ මුරකාරයා විදිහට සේවය කළා. සාලීපුරට ආපු සිරිපාල මුලින්ම කරේ කුලී වැඩ. පසුව රස්ත්‍යාදුකාර තරුණයන් සමග එක්වන සිරිපාල හොකට ගැසීමට පුරුදු වුණා. ඔය අතරේදී සිරිපාල මත්පැන් බීමට රන්මැණිකා නම් කාන්තාවක් පවත්වාගෙන ගිය කසිප්පු තිප්පලකට ගියා. ස්වාමියා අහිමිව දරුවන් සමග තනිව සිටි රන්මැණිකාට ලෙංගතුණු සිරිපාල ඇය සමග පවුල් කෑමට පටන් ගත්තා. එතැන් සිට සිරිපාල රන්මැණිකා සමග එක්ව ජයටම මත්පැන් ව්‍යාපාරය කරගෙන ගියා. ටික කාලයක් යනකොට සිරිපාලට තරහකාරයන් නැති වුණා. රන්මැණිකාගේ පෙර ස්වාමියාගේ සහෝදරයා වුණු සීමන්ද සිරිපාලට විරුද්ධව සිටි අය. කොහොමරි මේ විරසකයේ ප්‍රතිඵලයක් විදිහට සිරිපාල විසින් සීමන් සහ පියදාස නැමැති තවත් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළා. පොලිස් අත්අඩංගුවට පත් වුණු සිරිපාල මරණ දඬුවම නියම වීමෙන් පසුව බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටියා. 1975 අගෝස්තු 5 වෙනිදා අවුරුදු 27 සිලිපාල හේවත් මරුසිරාට බෝගම්බරදී මරණ දඬුවම ලබා දුන්නා. හොඳ පපුවා. ලංකාවේ එල්ලුම් ගහ අවසන් වරට ක්‍රියාත්මක වුණේ 1976 ජූනි 23 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේදී. එදා එල්ලාමර ඇත්තේ මිනිමෙරුම් 4ක් සිදු කළ බේබි සිඤ්ඤෝ නොහොත් හොඳ පපුවා. හොඳ පපුවා ජීවත් වෙලා තියෙන්නේ තිස්ස මහරාම බොකුට පැලස්ස උඩුවිල ගම්මානේ. එක්තරා අවස්ථාවක දඩේ මීගිය ආණ්ඩුකාරවරයෙක් පසුපස කුළුමීමයක් පන්නා තිබෙනවා. ඒ වෙලාවේදී කුළුමීමව මෙල්ල කර ආණ්ඩුකාරවරයා බේරාගෙන යන්නේ බේබි සිඤ්ඤෝ විසින්. ඊට පස්සේ ආණ්ඩුකාරවරයා තමයි කියලා තියෙන්නේ හොඳ පපුවක් තියෙන මිනිහෙක් කියලා. එදා ඉඳන් බේබි සිඤ්ඤෝ හොඳ පපුවා විදිහට ගමේ ප්‍රසිද්ධ වුණා. හැටි දැඩි පුද්ගලයෙක් වුණු හොඳ පපුවා හේන් ගොවිතැනින් සහ දඩේමින් ජීවත් වුණා. තුවක්කුවක් ගෙන අශ්වයාගේ නැගී ගම පුරාම කර ගැසූ හොඳ පපුවාගේ පෙනුම නිසා බොහෝ දෙනෙක් බිය වී සිටියා. හොඳ පපුවා මිනිමරුවෙක් බවට පත්වන්නේ ගල්කූරක් සම්බන්ධ සිද්ධියකට මැදිවීම සමග. ඔය අතරේදී ගමේ සමහරු හොඳ පපුවාට විරුද්ධව ඔහුගේ නොහොබිනා වැඩගෙන පොලිසියට පැමිණිලි කළා. හොඳ පපුවාද නොයෙකුත් ආරවුල් නැති කරගනිමින් කිහිප දෙනෙකුටම පහර දී තිබුණා. තමන්ට කෙනෙහිලිකම් කළායගෙන් පණි ගැනීමට ඇඟිලි ගනිමින් සිටි හොඳ පපුවා 1969 මාර්තු 7 වෙනිදා 4 දෙනෙක් ඝාතනය කර ගමේ නිවාස කිහිපයක්ම ගිනි තබනවා. එදා මුළු ගමම එකම මළගයක් වුණා. කැලෑපැන සංගුණු හොඳ පපුවා දින කිහිපයකට පසුව පොලිසියට බාර වුණා. මිනිමැරිම සම්බන්ධව පැවති නඩු විභාගයේදී හොඳ පපුවාට මරණ දඬුවම නියම වුණා. 1976 ජූනි 23 වෙනිදා
වැලිකඩ බන්ධනාගාරයේදී හොඳ පපුවාවේ එල්ලා මරුන් ලැබුවා. මරදාණි චොප්පි. ධර්මදාස රාජපක්ෂේවත් මරදාණි චොප්පි කියන්නේ 1960 ගණන්වල මුළු මරදානම හොල්ලාගෙන සිටි හිත හොඳ ඡන්ඩියෙක්. අසාමාන්‍ය ශරීර ශක්තියක් තිබුණු චොප්පි එවකට පැවති චීනාඩි නම් සටන් කලාව හොඳින් ප්‍රගුණ කළායේ. සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා තරමක් දිග අතපය තිබුණු නිසා දුර සිටමුවද කෙනෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමට ඔහුට හැකියාව තිබුණා. ඔහුගෙන් ගුටිකෑ ඕනෑමයෙක් එකපයින්ම ඇද වැටුණු බව සඳහන් වෙනවා. චොප්පි ජීවත්ව සිටින කාලයේදී මරදානාවට හොරු මංකොල්ලකාරයන් නොසිටි බව කියනවා. වැරදි වැඩවලට චොප්පිගෙන් කිසිම සමාවක් ලැබුණේ නැහැ. එකල මරදානාවට ජනතාව තමන්ට වෙන අසාධාරණකම් ගැන කියන්නේ චොප්පිට. මිනිසුන්ගේ පැමිණිලි දාන්න වෙනම පැමිණිලි පෙට්ටියක්ද චොප්පි පදිංචිව සිටි ස්ථානයේ තිබුණා. මරදාන චොප්පි කාගෙත් ආදරය දිනු හිතොඳ අයෙක් වුණත් ඔහුටද තරහකාරයන් සිටියා. 1968 ඔක්තෝබර 16 වෙනිදා චොප්පිගේ ළඟම ගෝලයන් විසින් නිදාගෙන සිටියේදී පිහිවලින් යන චොප්පිව ඝාතනය කළා. චීනා කැමිලස් ගුණසේකරහෙවත් චීනා රටේම කතාබහට ලක්වන්නේ 1966 නොවැම්බර් 28 වෙනිදා සිදුවුණු සතෝස 900,000 මංකොල්ලේ මහමොලකරු වීම නිසා. මේ මංකොල්ලේ එවකට සිදුවුණු විශාලතම මුදල් මංකොල්ලේ බවට පත්ව තිබුණා. කැමිලස් බන්ධනාගාර ගත වූට පසුව ඔහුගේ පෙනුම නිසා බන්ධනාගාර නිලධාරීන් චීනායන නමින් කතා කළ බව කියනවා. කිරිඳිවල කෑරගල හැදී වැඩුණු චීනා පියා අහිමිවීම සමග කුඩා කල සිටම දුෂ්කර ජීවිතයක් ගත කළා. කරදඩු උස්මහත් වී අවුරුදු 16-17 වන විට සහෝදරයා සමග කොළඹට පැමිණි චීනා උලී වැඩ සහ පළතුරු වෙළඳාම් කරා. ඔය අතරේදී හොරකමට පුරුදු වුණා. බොරැල්ල නිව් සදන් උර්ලෝසු සාප්පුව මංකොල්ල කෑම ඉන් එක් සිද්ධියක්. පසුව හොරකමට නම් දරා සිටි කියුටෙක්ස් පියදාස ධර්මය සහ තවත් කිහිප දෙනෙක් සමග එක්ව වික්ටෝරියා පාලමුඩදී 900,000 මංකොල්ලේ සිදු කළා. 900,000 මංකොල්ලට අත්අඩංගුවට පත් වුණු චීනා මුලින්ම ගියේ වැලිකඩ බන්ධනාගාරයට. චීනා වැලිකඩින් පැන ගියා. අත්අඩංගුවට පත් වී චීනා මහර බන්ධනාගාරයට ගෙනාවා. චීනා මහරින්ද පැන ගියා. මේ විදිහට අවස්ථා පහකදී චීනා වැලිකඩ මහර සහ යාපනය යන බන්ධනාගාරවලින් පැන යාමට සමත් වුණා. බන්ධනාගාරයෙන් පැන ගොස් සැඟවී සිටින කාලයේදී රත්තරම් බඩු සාපු සහ වාහන මංකොල්ල කෑවා. ඒ කාලයේදී චීනාගේ කැමැතිම වාහනේ වුණේ ඔස්ටින් කේම්බ්‍රිජ් කියන මෝටර රථය. චීනා මේ වගේ රථ 8ක් සොරාගත්තා. අවසන් වතාවට වැලිකඩ රඳවා සිටි චීනාට 1981 ජනාධිපති සමාව ලබා දුන්නා. නිදහස ලැබූ චීනා විවාහ වී යහපත් අයෙක් ලෙස කල්ගත කළ බව සඳහන් වෙනවා. ඔහු මංකොල්ල කෑවත් කිසිදු මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තිබුණේ නැහැ. ගමේ අයගේද හොඳ හිත දිනාගෙන සිටියා. කෙසේ වෙතත් 1984 සැප්තැම්බර් 27 වෙනිදා පොලිස් අත්අඩංගුවට පත් වුණු චීනා ජීවිතක්ෂයට පත් වුණා.